දැන් කොහොම හරි මේක රීස්ට්‍රක්චර් කරන්න ඕනේ මේක වෙනස් කරන්න ඕනේ ක්‍රම වෙනසක් ඕනි කියලා නේ කියන්නේ දැන් මොකක්ද කරන්න ඕනි කියලා ඔබ යෝජනා කරන්නේ මම නම් දකින්න විදියට ඔය සම්ප්‍රදායික පත් කරන ඇමතිවරු අමාත්‍ය මණ්ඩල නෙවෙයි මේ අවස්ථාවේ මේ රටට ඕනේ මේ රට ආර්ථික වශයෙන් ගොඩ ගන්න පුළුවන් හරි කණ්ඩායමක් පත් කරන්න ඕනේ අලුත් මිනිස්ට්‍රි අලුතේ මිනිස්ට්‍රිස් නේ පොසිෂන්ස් ඉකොනොමික් රිෆෝම් මිනිස්ටර් කෙනෙක් වගේ එන්න එතකොට ස්ට්‍රැටජික් ඉන්වෙස්ට්මන්ට් මිනිස්ටර් කෙනෙක් වගේ එන්න එතකොට අලුතෙන් අලුත් දේවල් කරන්න පුළුවන් ඉකොනොමිස්ට් වගේන්න. එතකොට ලංකාවේ ඉන්න ආර්ථික විශේෂඥයන්ගෙන් යුතු කණ්ඩායමක් වෙනම හදන්න. එතකොට තරුණ තරුණියන්ව ගෙනල්ලා ඒගොල්ලන් යුතු වෙනම කණ්ඩායමක් හදලා එක එක නොලෙජ් වර්කර්ස්ලා කොහොමද අපේ පුද්ගලිකංශයත් මේ රටේ ආර්ථික ප්‍රගමනයට දායක කරන්නේ. ඉතින් මේ වගේ ක්‍රියේටිව්ලි අලුත් විදියට හිතන්න ඕනේ. සම්ප්‍රදායික මැති ඇමතිවරුන්ව පත් කරලා ඒගොල්ලන්ට තනතුරු තාම්මන්න දීලා වාහන දීලා එතනින් අපි මේ ප්‍රශ්න වෙන්නේ නැහැ. ලංකාවේ ලංකාව ඇත්තටම ප්‍රතිව්‍යුහගත කරන රිෆෝම්ස් කරන රිෆෝම් ටීම් එකක් ඉන්න ඕනේ. එතකොට රිෆෝම් ටීම් එක මේ හැම සෙක්ටර් එකක් දිහාම බලන්න ඕනේ. එතකොට සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තනම් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මොනවද තියෙන ඉනෙෆිෂන්සිස් අකර්මණ්‍යතා බලන්න ඕනේ. එතන ස්ටාෆ් ප්‍රශ්න තියෙනවා. එතන ඖෂධ ප්‍රශ්න තියෙනවා. එතන අපි ගත්තොත් නැෂනල් වේස්ට් එක බලන්න අපේ මොකද කියන්නේ අපේ රටට වෙන පාඩුව අපි ගණනය කරනවාද? දැන් ඔය හැම අමාත්‍යංශයකටම විගණකාධිපති විසින් විගණන වාර්තාවල් පියලිලය කරනවා. හැම රටේම තියෙන ලෝකල් ළමා ලෝකල් ගවර්න්මන්ට්ස් ඔතොරිටීස් වලට ගත්තොත් මියුනිසිපල් කවුන්සිල්ස් වලට ගත්තොත් විගණන වාර්තා තියෙනවා. ඔය වගේ ලංකාවේ හැම ආයතනයකටම විගණන දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒතර මේ විගණන වාර්තා ටික බැලුවනම් එතනින්ම පේනවා ඒ ආයතනයේ තියෙන අකාර්යක්ෂමතාවය. ඔන්න ඔය ටික බලලා ඔතන ඔවා රීස්ට්‍රක්චර් කරන්න ඕනේ. කොහොමද මේවා පාඩු ලබන අය ඉන්නවනම් පාඩු ලබන පුද්ගලයෝ ඉන්නවනම් කොහොමද සේවකයෝ 100ක් ඉන්නවනම් මට මේ වැඩේ සේවකයෝ 50කින් කරගන්න පුළුවන් නම් අන්න ඒ තීන්දුව ගන්න ඕනේ. එතකොට ඒ කියන්නේ මිනිසුන් හැලවල ගෙදර අරිනවා කියන නෙමෙයි. ඒ මිනිසුන්ව කොහොමද අපි විකල්ප මාර්ගවලට යොමු කරන්නේ? දැන් අධ්‍යාපනය ගත්තොත් දුෂ්කර පළාතට ගත්තොත් උගන්වන්න ගුරුවරු නැහැ. තාක්ෂණය නැහැ. එතකොට එතන ගුරු හිඟයක් තියෙනවා. එතකොට එතනින් හරි කියලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඩෙවලොප්මන්ට් ඔෆිසර්ස්ලා විශාල සංඛ්‍යාවක් ඉන්නවා. රස්සාවල් නැතුව වැඩියක් නැතුව රස්සාවල් දීලා නිකන් ඉඳගෙන ඉන්න කට්ටිය ඉන්නවා. කොහොමද ඒගොල්ලන්ව නැවත ඒ කියන්නේ ජොබ් රොටේෂන් ජොබ් එන්ලා එහෙම කරන්නේ කොහොමද? මේවා දිහා පුළුල්ව බලන්න ඕනේ. මෙහෙම නිකන් මීටිමක් තියලා නිකන් කතා කරලා නෙවෙයි රට ප්‍රතිසංස්කරණය කරන්න ප්‍රතිව්‍යුහගත කරන්න ඒ කියන්නේ ලංකාව නිකන් අර ටෝටල් විෂන් එකකින් බලන්න ඕනේ. මේක නිකන් අර తాවකාලිකව පොඩි පොඩි පැලැස්තර විසඳුම් ගෙනල්ලා මේ හිතන නීතියක් ගෙනල්ලා ওই විකාශන අධිකාරී පනතක් ඇන්ටි කරප්ෂන් බිල් එක නම් ඒක හොඳයි. එතනින් ගලා ඇන්ටි ටෙරරිසම් ඇක්ට් එක ඔය වගේ මේ తాවකාලික දේවල් ගෙනල්ලා මේ ප්‍රශ්න විසඳන්න බෑ. රට දියුණු කරන්නත් බෑ. එතනින් එහාට ගිහිල්ලා ලංකාව තුල කොහොමද අපි ව්‍යවසායකයෝ ඇඩ් බිහි කරන්නේ? ඒක ඉමීඩියට්ලි කරන්න පුළුවන් නේ. ව්‍යවසායකයෝ බිහි කරලා කොහොමද අලුත් මාකට්ස් ඕපන් කරන්නේ? ඉතින් තාක්ෂණය අපි තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්නේ නැහැ මේ රට. දැන් අඩුම ගාන කිව්වොත් දැන් මේ හෙට අනිද්දාට ගේනවා අර මොකද අස්වැසුම කියලා එකක් ගේනවා. ගෙනල්ලා අර යටස්තරේ ආරක්ෂා කරගෙන හරි ඒක හොඳයි. නමුත් ඒවත් වෙන්නේ හරි විද්‍යානුකූල ක්‍රමයකටද? එතනටත් දේශපාලඥයෝ ගිහිල්ලා අතපොවනවද? මේකේ වෙලා තියෙනවා මායා මේ රටේ හැම අංශයකටම දේශපාලනය ඇඟිලි ගහලා දේශපාලනීකරණය වූ රටක් මෙතන තියෙන්නේ. මේක විද්‍යාත්මක ක්‍රමයකට පාලනය කරන රටක් නෙවෙයි.